බලසේනා සංවිධානය සභාපති ගලගොඩක්ගේ ඥානසාර හිමි නිදහස්වීමෙන් පසු පැවැත්වූ පළමු විශේෂ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී උන්වහන්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදු කළ අතර බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු කුවතක් වුණ උන්වහන්සේට ජම්පරය ඇඳවීම පිළිබඳ කරුණ පැහැදිලි කරා. උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ අධිකරණයේ නැමැති දේවාලයේ නීතිය කියන දෙවියා ඉස්සරහා යදින කපුවන්න තාවතේව කරන අයට දැන් මේ තොවිලි හොඳට කළා කියලා වරදානක් ලැබිලා තියෙනවා කියලා. මේ වෙනකොට අදාළ අයට රටේ ආරක්ෂක මූලස්ථානයට සම්බන්ධ ප්‍රධාන තනතුරකටත් 14 වෙනිදාට කලින් පත්වීම් ලැබී තිබෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. එසේම උන්වහන්සේ සිර ගෙදර තුරදී ජම්පරය ඇඳා දැන ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා. ඒ අය මට කිව්වා ජම්පරය අඳින්න කියලා. ඒක තමයි නීතිය. මම ඒ මිනිස්සුත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. කණ්ඩායම් කීපයක් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ගේ රාජකාරිය අධිකරණයෙන් වරදකරුවකු කරලා එවපු කෙනෙකුට පොතේ තියෙන ඩියුටිය කරන එක කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ රස්සාව කියලා. ඒ නිසා මේ හෙලිදරව් කිරීමෙන් පස්සේ ඒ අයට ගෙදර යන්න වෙයිද දන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ. අපි ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා. මම එළියට ඇවිල්ලත් කිව්වේ මම රාජ්‍ය නීතියට අභියෝග කළෙත් නැහැ කියලයි. භික්ෂු නීතිය බිඳගත්තෙත් නැහැ කියලයි. ඒ නිසා අතුරට ගිය ඥානසාර හාමුදුරුවමයි එළියට ආවේ. මාව එල්ලුම් ගහේ එල්ලුවත් ජම්පරේ අඳින්නේ. එයාලට ගරු කරලා මම එළියට නොබැහැ සිටියා. එයාලට කරන ගෞරවයක් විදිහට මම සිවුර පැත්තකින් තියලා අඳනේ පටියයි බැඳගෙන තුවායක් කරේ දාගෙන තමයි හිරගෙදර තුල හිටියේ.